ඉතින් අද තවත් ලොග් එකක් ගෙනල්ලා තියෙනවා ඩුබායි වලින් දලා. අද අපි යන්න හිතාගෙන ඉන්නේ ග්ලෝබල් විලේජ් පැත්තට. ඉතින් ඔයගලන් සමහර විට අහලා ඇති මොකද ග්ලෝබල් විලේජ් කියලා දැන් ටිකක් ප්‍රසිද්ධ තැනක්. ඉතින් ඩුබායි වල ග්ලෝබල් විලේජ් කියලා කියන්නේ ඇත්තටම රටවල් කිහිපයකම කල්චර් එක ඒගොල්ලන් එක තැනකට ගෙනල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් රටවල් 26කම මේගොල්ලන්ගේ අර පැවිලියන්ස් වගේ තියෙනවා දාලා. එතකොට මේවා ඇතුලේ එක එක රටවල් වල කල්චර්ස් ඒගොල්ලන් ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. එතකොට අපිට එක තැනකින් හැම රටකම වගේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ එක්ස්පීරියන්ස් එක කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අර පැවිලියන් එක ඇතුලේ ඒගොල්ලන් ඒ රටට ආවේනික නිර්මාණ කරලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඊජිප්තුව වගේ ගත්තොත් ඒගොල්ලන්ගේ අර තියෙන පිරමීඩ ඒවා මේවා බලා ගන්න පුළුවන් අපි ඊජිප්තුවේ තියෙන පැවිලියන් එකට ගියොත්. ඉතින් මේ වගේ තැනක් තමයි ග්ලෝබල් විලේජ් කියලා කියන්නේ. එතකොට මේකේ අර මම කලින් කිව්වා වගේ පැවිලියන්ස් 26ක් තියෙනවා. ඒ වගේම කල්චර්ස් 78ක් තියෙනවා. ඉතින් අපි මේකට ගියොත් අපිට පුළුවන් ඒගොල්ලන්ගේ ආවේනික කෑම රස බලන්න. එතකොට ඒ රටවල් වලට ආවේනික මියුසික් ප්ලේ කරනවා. එතකොට ඇඳුම් ගන්න තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ ටුවරිසම් ප්‍රොමෝට් කරන්න කරන වැඩක්. මොකද ඇතුළට ගිහිල්ලා ඒ කරන හැම ඉවෙන්ට් එකකටම ඉවෙන්ට් එකක් කියන්නේ ගන්න කෑම වලට වෙන්න පුළුවන් ඇඳුම් වලට වෙන්න පුළුවන් මේ හැම දෙයකටම ඒගොල්ලන් යම්කිසි ගාණක් අය කරනවා. ඒ රටෙන් රටට හැබැයි ඒ ගන්න ගාණ එහාට මෙහාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ගෙවන්න තියෙන්නේ නිරම් වලින්. ඉතින් ඒ වගේ අත්දැකීමක් තමයි ලබා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ කානිවල් එකක් වගේ තියෙනවා. එතකොට අර එන්ජොයි කරලා යන්න පුළුවන්. ඒ කියන්නේ රයිඩ්ස් තියෙනවා කිහිපයක්ම. අර මොනවද ස්පින් වෙන ඒවා මම හරියටම නම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ රයිඩ්ස් කිහිපයකුත් තියෙනවා. ඉතින් ඒවත් එන්ජොයි කරලා එන්න පුළුවන් ග්ලෝබල් විලේජ් ගියොත්. එහෙනම් අපි ගිහින් බලමු ග්ලෝබල් විලේජ් ඇතරම කොයි වගේද කියලා. ඉතින් ග්ලෝබල් විලේජ් එක මේ වගේ තමයි එළියට ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. මේක සෑහෙන ලොකු ප්‍රදේශයක විහිදිලා තියෙනවා. ඉතින් මේ තමයි එළිය. ඉතින් මේ වගේ එන්ට්‍රන්සස් කිහිපයක්ම තියෙනවා මම දන්න තරමින්. අපි එහෙනම් ඇතුළට ගිහින් බලමු. ඉතින් ග්ලෝබල් විලේජ් එක ඇතුළේ මේ වගේ තමයි දකින්න හම්බෙන්නේ. ලෝකල්ස්ලා ටුවරිස්ට්ලා කියලා ભેදයක් නැහැ. කැටගරිස් දෙකෙන්ම ඉන්නවා. ඉතින් එළියේ මේ වගේ කෑම කඩවල් එක එක ස්ටෝල්ස් එහෙම තියෙනවා. ඒ වගේම රටවල් වල පැවිලියන්ස් උත් තියෙනවා. අපි දැන් එනවා පැවිලියන් එකට යමු. දැන් අපි මේ ඇවිල්ලා තියෙන්නේ බහරේන් වල පැවිලියන් එකට. ඉතින් මේක තමයි ඇතුළට ආපු ගම අපිට දකින්න හම්බුනේ. ඉතින් මේකේ ඇඳුම් තියෙනවා. ඉතින් පර්ෆියුම්ස් තියෙනවා. හැබැයි මේ වල පර්ෆියුම්ස් වල සුවඳ පොඩ්ඩක් අමුතුයි. සැර සුවඳක් වගේ තමයි එන්නේ. මේක තමයි ඊජිප්ට් වල පැවිලියන් එක. ඉතින් ඊජිප්ට් වල මේ වගේ අපිට ගොඩක්ම ඕනමන්ට්ස් වගේ දේවල් දකින්න හම්බුනා. ඔය මමීස්ලාගේ එතකොට ඒ කාලේ පාවිච්චි කරපු බෝට්ටු වල එහෙම ඕනමන්ට්ස් තියෙනවා. ඉතින් ඊට අමතරව කෑමත් එහෙමත් තියෙනවා. මේ තමයි ඉතින් අපේ අසල්වාසී රට ඉන්දියාවේ පැවිලියන් එක. අපි එහෙනම් ඇතුළට ගිහින් බලමු. ඉතින් ඉන්දියාවේ කෑම කිව්වම ඉතින් අමතක කරන්න බෑ. අපි ඉතින් ඒකින්ද ඉන්දියාවේ කෑම ට්‍රයි කරලා බලමු. මේ පැණි රසම ප්‍රශ්නෙට දෙන්න. මැද දුන්නේ නැති. මැද ගහපුණ නැහැ. පිට හොඳයි. නේ උඹ බර දෙන්නේ කෑම නුඹලා කපනවා. ඔය දැන් උඹලා කාලේ රිවිව් එකක් දෙ. ඉතින් මේ තමයි චීනය. අපි එහෙනම් චීනය ඇතුළට ගිහින් බලමු මොන වගේ දේවල් දකින්න හම්බෙන්නේ කියලා. කොහොම හරි චීනෙත් ඇත්තටම කෑම ජාති වලට අමතරව ඒ ගොඩක් ඉලෙක්ට්‍රොනික්ස් එහෙම තිබුණා. ඒ කියන්නේ ෆෝන්ස් එහෙම දකින්න හම්බුණා. ඊට අමතරව ඇඳුම් ඒවා මේවත් තිබුණා. ඉතින් මේ තමයි මම අර කලින් කියපු කානිවල් එකේ තියෙන එක එක රයිඩ්ස් ජාති. අපි ආයි වටයක් ගහලා මේ රයිඩ්ස් වලත් ගිහින් බලමු. Thank you.
ඉතින් මේ තමයි ඇමරිකාස් පැවිලියන් එක. ඉතින් මේකේ නෝත් ඇමරිකා, සවුත් ඇමරිකා කොන්ටිනන්ට්ස් වල තියෙන රටවල් වල කල්චර්ස් තමයි දකින්න හම්බෙන්නේ. මේ තමයි ඇෆ්ගනිස්තාන් පැවිලියන් එක. මේ කැමරේ ඉතින් මෙතන අපිට දැක ගන්න හම්බුණා සැෆ්රෝන් වල ඒගොල්ලන් ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරා. ඉතින් සැෆ්රෝන් කියලා කියන්නේ ගෝල්ඩ් වලටත් වඩා මිල අධික ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේක ගොඩක් හෙල්දි කියලා තමයි කියන්නේ. මේක අපිට තේ වලට එහෙම දාලා බොන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී මේගොල්ලන් අපිට පෙන්වන්නේ හරිම සැෆ්රෝන් එක කොහොමද අඳුරගන්නේ කියලා. ඉතින් ඒ කලර් චේන්ජස් එහෙම තියෙනවා. ඒක තමයි අපි මෙතන බලන්නේ. ත්‍රි කලර් චේන්ජ් හා රෙඩ්, ඔරෙන්ජ්, ඊට අමතරව අපිට නොමිලේම සැෆ්රෝන් ටී එකක් රහ බලන්නත් අවස්ථාවක් හම්බුණා. Can you cut it to 3 pieces? From this service. මේකත් අපිට හම්බුන කොම්ප්ලිමෙන්ටරි ඩ්‍රින්ක් එක ටැල්බීනා කියලා. මේක බාර්ලි වලින් හදන්නේ. මේ පැවිදි එක තමයි KSA, එහෙම නැත්නම් Kingdom of Saudi Arabia. මේක තමයි ඉරාන් වල පැවිලියන් එක. මේක අනිත් පැවිලියන්ස් වලට වඩා ටිකක් වෙනස්. ඒ වගේම ලස්සනයි. මොකද මේකේ ගොඩක්ම ওই ප්‍රතිමා එහෙම තමයි දකින්න හම්බුනේ. සෑහෙන වෙනසක් තියෙනවා අනිත් පැවිලියන්ස් වලට සාපේක්ෂව. මේක තමයි ටර්කි වල පැවිලියන් එක. අපි කෙලින්ම ටර්කි වල කෑම වල රහ බලන්න තමයි ගියේ. ඉතින් මෙතන ඒගොල්ලන්ගේ වෙනම බී දාපු රොටි එකක් වගේ දෙයක් තමයි මේ කාල බලන්න හදන්නේ. තමයි යුරෝප් කොන්ටිනන්ට් එකේ පැවිලියන් එක. ඉතින් යුරෝපයේ තියෙන ගොඩක් රටවල් cover වෙන්න එක පැවිලියන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ ඇතුලේ දකින්න ලැබුණ දේවල් තමයි මේ උඩට පේන්නේ. ග්ලෝබල් විලේජ් එකේ මේ රයිඩ් වලට සමහරක් ඒවට අපිට පුළුවන් ප්ලාස්ටික් බොටල්ස් වලින් පේ කරන්න. ඒ කියන්නේ මේ රයිඩ් වලට අපි ගෙවන්න ඕනේ ගාන අපිට හැකියාවක් තියෙන ප්ලාස්ටික් බොටල්ස් වලින් පේ කරන්න. ඉතින් ග්ලෝබල් විලේජ් වල එක්ස්පීරියන්ස් එක විදිහට තමයි අපි මං හිතන රටවල් හැම එකටම වගේ ගියා. රටවල් ඒ කියන්නේ පැවිලියන්ස් 20 ගානටම ගියා. ඉතින් මට දකින්න හම්බුණ දෙයක් තමයි මේ හැම එකම වගේ තියෙන්නේ මාකටිං තමයි. ඒ කියන්නේ කෑම විකුණනවා, ඇඳුම් විකුණනවා. ඇඳුම් නම් මට ඔක්කොම ඇඳුම් ටිකක් එක වගේ දෙයක් තමයි තියෙනවා. නමුත් පොඩි පොඩි වෙනස්කම් ඇති. ඒවල මිල ගණන් වලත් වෙනස්කම් තියෙනවා. ඉතින් ඔය පර්ෆියුම්ස් වගේවත් දකින්න හම්බුණා. උගලන් දකින්න ඇති. ඉතින් ඔය විදිහට තමයි. නමුත් හොඳම දේ තමයි මේ හැම රටකටම ආවේනික කෑම වල රස බලන්න අවස්ථාව හම්බුණා. ඉතින් ඔය විදිහට තමයි ඔයගලන්ටත් ග්ලෝබල් විලේජ් ආවොත් අත්දැකීම ලබා ගන්න පුළුවන් වෙන්නේ. ග්ලෝබල් විලේජ් මේ මාසේ 7 වෙනිදා වහනවා, මැයි මාසේ 7 වෙනිදා. ඒකේ හින්දා ඉතින් ඒට වහන්න කලින් අවස්ථාව හම්බුණා ග්ලෝබල් විලේජ් පැත්තෙන්.
ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි ලෑස්තිලා ඉන්නේ වීඩියෝ එක හොඳ නැත්නම් ලයික් එකක් දෙන්න තාම channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න comment එකක් දාන්න එහෙනම් අද අපි ගිහිල්ලා එන්න ජය වේවා